මට මතක් වෙනවා මේ ඔයා දකින්න කොට ඇත්තටම එකපාරක් අපේ ගමේ ගියා මමයි වයිෆ් උයි අපි ෆැමිලිය ගියා. ඔයා කියන්නේ එතකොට ඇවිල්ලා මේ මැරි කරපු අලුත වෙන්නේ වගේ විතර වෙන්න තිය. අපේ ගම කියන්නේ මේ දන්නවනේ කොහෙද කියලා? කොහෙද ගම? අපේ ගෙවල් මහගෙවල් තියෙන්නේ. හලාවත. ඊටත් එහා. ඊටත් එහානේ. ඉතින් ඔයා කියන්නේ මේ අපුරු කියන්න ඕනේ නැහැ ටිකක් අතර මා. අයිය ලැජ්ජ වෙනවද මම ආඩම්බරෙන් කියන්නේ. හරිද? ගමේ අය තමයි පොඩ්ඩක් අර ලැජ්ජ වෙන්නේ ඔයා ගම. හන්දියෙන් බහින්න බෑ ගිහිල්ලා පෙර බෙර ගහලා පෙරහැරේ ඉන්නේ මාව නිකන් බලන්න පිටිපස්සට පොලිමට හරි ඒ වගේ තමයි අපි හිම තමයි අපි ගමේ දැන් කොළබාපු කොල්ලෝ ඉතින් ඔයා කියන්නේ මාස ගමේ ගිහිල්ලා බඩ පොල්ත මමයි වයිෆ් ගිහිල්ලා අපි දැන් ගෙදර ඉන්නවා එලා අපි උදේ දැන් නැගිටලා අපි රෑ ගියේ ඇත්තටම උදේ නැගිටලා මේ මමයි වයිෆ් ගේ ඉස්සරහටලා ඉස්සරහ ස්ටෝප් වල පොල් චැට් එකක් දාන් ඉන්නවා පාන්දර ඒක බිබී ඉන්නවා ඔය ඉන්නකොට ඔයා කියන්නේ ඉස්සරහ අපේ වැටමායිම තියෙන වැටගාව තියෙනවානේ ඔව් හරි වැටගාවෙන් අපි මෙහෙම මෙහෙම බලන් ඉන්නකොට මෙහෙම මෙහෙම වැටගාවෙන් මෙන්න මෙහෙම සුටුස් කරලා මෙවාලිය ගියා එහා පැත්තට අම්මා හරිද මෙයා සුටුස් කරලා ගියා වැටමායිම දිගේ අපි දෙන ඉස්සරහ ස්ටෝප් එක හම්මෝ නෙමෙයි ඒවා සාමාන්‍ය දේවල් සාමාන්‍ය දේවල් කියන්නේ අලි අලියන අපි එහෙම අලි දකින්න කෙනෙක් බහල කුරියක් නෙමෙයි වයිෆ් කියනෝ බඳපු අලුතනි වයිෆ් කියනෝ ඔයා නම් මාරේ කෙනෙක් තමානේ මම ඇයි මොකද්ද මාරේක තියෙන්නේ ඔයා මට බොරුමනේ කියන්නේ මොකද්ද ඔයා මට කිව්වේ නෑනේ බඳින්න කලින් ඔයාලා ගෙදර අලියෙක් ඇති කරනවා කියලා මට කියන්න තිබ්බේ අනේ හරි හුරතල් අලි පැටියා ඔයා ගිහිල්ලා පොඩ්ඩක් හුරතල් කරලා එන්නකෝ කියලා කියන්නමයි තිබ්බේ බැඳපොල්ත එහෙම දෙයක් කියන්නේ තේරුන්නේ ආයේ අපරාධේ අපරාධේ දැම්මගේ වුණා නම් මං දෙකක් නෑ කියලා ෂෝක් අලි පැටිය ඔයා කියන්නේ තව ඉන්නවා එහා පැත්තේ තව පිටිපස්සෙත් ඉන්නවා ගිහිල්ලා පොඩ්ඩක් හුරතල් කරලා එන්න ඔයා හරි ආදරේ ඔයා දන්නේ නෑ කියලා හරි හුරතල් අනේ ගිහිල්ලා ඔයා ළඟට ගිහිල්ලා හිමීට පොඩ්ඩක් හොඬ වැල හරි අතගාලා නැත්තම් පොඩ්ඩක් බඩේට රිංගලෙන්න යන්නකෝ කියලා අයියෝ පොදුම හතුරු කමක් මේ මිනිස්ස දැම්මගේ නෑ යවනව තමයි වැඩි මනක් කෝර වුණොත් කේල් කරන් කේකන් ගදියක් වගේ අතරක් දීලා එවනවා කවල මෙන්නකො කියලා අනේ හරි උරතල් අනේ කියලා එවනවා අනේ